ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජේශංකර් මහතා මෙරටදී ඇති කරගත් එකඟතාව සම්බන්ධයෙන් ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යංශය ඊ රාත්‍රියේම නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව දෙරටේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව ඉදිරියටත් ගෙන යාමට කැප වී කටයුතු කරන අතර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සංවර්ධන ආධාර අඛණ්ඩව සිදු කරන බව සහතික වී තිබෙනවා. විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සමග පැවති සාකච්ඡාවේදී අමෙරිකානු ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් මගින් කංකසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති අතර රේකිය ව්‍යාපෘති 7ක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 20ක ගෙවීම් ප්‍රදානයක්ද ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් ත්‍යාග ලෙස ලබා දීමටද එකඟ වී තිබෙනවා. මේ අතර ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී බලශක්ති නිෂ්පාදනය සහ සම්ප්‍රේෂණය, ඉන්ධන සහ LNG සැපයුම, ආගමික ස්ථානවල සූර්ය විදුලිය සම්බන්ධතා, ඩිජිටල් පොදු යටිතල පහසුකම්, සෞඛ්‍ය හා කිරි නිෂ්පාදනාදී ශේෂ්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා කොට තිබෙනවා. සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් පිළිබඳ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට සහ ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීමට ඉන්දියාවේ ආර්ථික සහාය ලබා දීමටද මෙහිදී එකඟ වී තිබෙනවා. IMF ගිවිසුමට අදාළ නිල ණය හිමියන්ගේ කමිටුව තුළ ඉන්දියාවේ සහයද මෙහිදී තහවුරු කළ අතර දෙරටේ හා කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණා. ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ සිටින ධීවරින් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් මතුවී ඇති අතර පනවා ඇති අධික දඩමුදල් සම්බන්ධයෙන් නැවත සලකා බැලීමටද අවධානය යොමු කරමින් ධීවර ගැටලු කඩිනමින් විසඳීමට එකඟතාවය පළ වී තිබෙනවා. ඊයේ දිනේදී ඉන්දිය ධීවරින් 50 දෙනෙකු නිදහස් කිරීමට කටයුතු කිරීම ගැන මෙහිදී ඉන්දිය විදේශ අමාත්‍යවරයා අගය කළා. වාර්ගික ප්‍රශ්නය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවත් අනුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මෙම අරමුණ සඳහා පහසුකම් වනු ඇති බවටද එම නිවේදනයේ සඳහන් වනවා. ශ්‍රී ලංකා භූමිය කිසි විටකත් ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.